සුබෝදෑසන ඔබට සියත පත්තරේ දිගහරිනට සූදානම්. ලංකාවේ බොහෝ ජාතික පුවත්පත් මාස තිබෙනවා. පත්තර ටික පෙරලන්නත් කලින් මේ කල්පනා කරේ අද මේ උදා වෙලා තියෙන දවසේ ජනවාරි 16 වෙනිදා මේ බ්‍රහස්පතින්දා වෙත් ලෝකයට මොනතරම් අලුත් දේ බිහි වෙන්නට පුළුවන්ද, අලුත් නිර්මාණ මොනතරම් දායාද වෙන්නට පුළුවන්ද? ඒ නිර්මාණ දායාද වෙන්නේ ඔබ මම වගේ මිනිස්සුන්ගේ චින්තනයෙන් දැක්ම තුලින්, ඒ වගේම දැනුම අධ්‍යක්ීම් අධ්‍යාපනය මේ සියල්ල පාදක කරගනිමින්. ඉතින් ඒ වෙන්නේ ලෝකයට වැඩදායි බොහෝ දේ නිර්මාණය වෙන දවසක් වේවා කියන ප්‍රාර්ථනාව එක්ක එවැනි දේ නිර්මාණය කරන්න මානසික ශක්තිය, ජවය, බලය, චින්තන ශක්තිය, ජවය, බලය මේ සියල්ල ලැබේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක දවස ආරම්භ කරනවා. ඉස්සලම පුවත්පත්වලට අවධානය යොමු කරද්දී ප්‍රධාන සිරස්තලයේ බවට පත්වන්නේ නම් රංජන් රාමනායක මහතා නැවත අත්අඩංගුවට ගැනීමේ කියන කාරණාව පිළිබඳව සහ ඊට අදාළ ඊට සම්බන්ධිත යම් යම් පුවත් වාර්තා. කෙසේ වෙතත් ඊට පෙර අපි අවධානය යොමු කරනවා මෞබිම පුවත්පත ඇසුරින් කියවුවොතින් මනෝරම්‍ය වූ මිනිසා ජීවන රඟ මඩලින් සමුගත්තු පුවත වෙත. ඊයේ ආචාර්ය ජයලත් මනෝරත්නයන් 71 වසරක දිවියට සමුදුන්නා. දස දහසක් ජනතාවගේ සුසුසු මැද ආදරණීය කලාකරුවන්ගේ කරමතින් යමින් එතුමන් මේ රට දැයට සමුදුන්නා. එතුමන් පිළිබඳ බොහෝ සටහන් අද දවසේදී අපට මුණ ගැසෙනවා පුවත් වාර්තා තුළින්. මා පෙරාතුව ඉදිරිපත් කළේ මෞබිම පුවත්පතේ මුල් පිටුවේම තබා තිබූ සටහන. ඒ වගේම මා තවත් පුවත්පතක දැක්කා එතුමා පිළිබඳව ආගමික වතාවත් සිදු කෙරෙන අවස්ථාවේ ඡායාරූපයක් සහිතව පළකොට තිබෙනවා ලංකාදීප පුවත්පත. ගුරුතරුව බැසගිය සඳ නුඹ තලාවේ ලක්මව උවන සැඟවුණි කළු වලාවේ. සම්මානලාභී ප්‍රවීණ රංගනවේදී අභවප්‍රාප්ත ආචාර්ය ජයලත් මනෝරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අතිවිශාල පිරිසකගේ සහභාගිත්වයෙන් බොරලැස්කමුව පොදු සුසාන භූමියේදී ඊයේ පස්වරුවේ සිදු කෙරුණා. දේහය අවසන් කටයුතු සඳහා සුසාන භූමිය වෙත රැගෙන යාමට පෙර නිවසේදී ආගමික වතාවත් සිදු කෙරුණු අවස්ථාව තමයි අපට මේ දකින්නට ලැබෙන්නේ. එහිදී මනෝරත්නයන්ගේ බිරිඳ පුතු ඇතුළු පවුලේ ඥාතීන් පැන්වැඩූ අවස්ථාව තමයි අපට මේ දකින්නට ලැබෙන්නේ. එතුමා පිළිබඳ ලංකාදීපයේ 12 වෙනි පිටුවේ විස්තර වාර්තාවක් ඇතුළත් වෙනවා. තවත් පුවත්පත්වල යම් යම් පුවත් වාර්තා අඩංගු වුණා. ඉදිරියේදී අපි ඇතුල් පිටු වාර්තා කියවීමේදී වපුටා ගන්නට සූදානම්. කෙසේ වෙතත් ඊයේ දවසේදී බොහෝ දෙනා එතුමන්ට අවසන් බුහුමන් දක්වන්නට එක් වූ බව දැනගන්නට ලැබුණා. දශක ගණනාවක් පුරා මෙරට වේදිකා නාට්‍ය කලාවේ, ඒ වගේම සිනමාවේ, ටෙලි නාට්‍ය කලාවේ පෙළහැර පෑ මහා දැවැන්තයෙකුගේ නික්මයාම තමයි ඊයේ එලෙස සනිටුහන් වුණේ. අපට දැන් දකින්නට ලැබෙන්නේ එතුමන්ගේ අවසන් කටයුතු සිදු වූ ආකාරය. බොරලැස්කමුව සුසාන භූමිය ඉදිකට තිබූ චිතකයෙහි එතුමන්ගේ දේහය තැන්පත් කරන ආකාරය තමයි අපට දකින්නට ලැබෙන්නේ. කෙසේ වෙතත් බොහෝ දෙනා කියන ආකාරයට ඔහු නිකම් කලාකරුවෙක් පමණක් නොවේ, ඔහු නිකම්ම නිකං රංගන ශිල්පියෙකු පමණක් නොවේ, ඔහු නිර්මාණකරුවෙක්, ඒ වගේම පරම්පරා ගණනකට ගුරුහරුකම් දුන් ආදරණීය ගුරුපියෙකු විදිහටයි එතුමන්ට ගරු බුහුමන් බොහෝ දෙනා දක්වන්නේ. මෙය විශේෂයෙන් රටේ රාජනායකයාගේ පටන් දැක්වූ අදහස් වලට අනුව පෙනී ගිය කාරණා වුණේ මෙය කිසිදාක කිසි ලෙසකවත් කිසිවකුටවත් පිරිමැසිය නොහැකි පාඩුවක් ශ්‍රී ලංකාවේ කලාව තුළ ඇති කරවන වියෝවක් විදිහට විශේෂයෙන් ඊයේ දවසේදීත් ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යතුමාගේ ශෝක පණිවිඩ යොමුකට තිබුණා අවමංගල්‍ය උත්සවය වෙත. ආකාරයෙන් ආචාර්ය ජයලත් මනෝරත්නයන්ගේ අවසන් කටයුතු ඊයේ දවසේදී සිදු වුණා. දැන් නික්ම ගිය මේ අසහාය කලාකරුවාට යලි යලිත් අපි අපේ ප්‍රණාමය, ගෞරවය පුද කරන්නට මේ අවස්ථාවක් කොට ගන්නවා. ඊළඟට අපි පුවත් වාර්තාවල පුවත්පත්වල තිබෙන අනිකුත් වාර්තා වෙත යොමු වෙමු. ප්‍රධාන සිරස්සලේ මා ආරම්භයේදීම කිව්වා රංජන් රාමනායක මහතා පිළිබඳවම තමයි පුවත්පත් කීපෙම දැක්වෙන්නේ කියලා. අද මෞබිමේ තියෙනවා ජනවාරි 29 වනදා තෙක් රංජන් රිමාන්ඩ්, පී සිරමැදිරියේ රඳවයි 23 වනදා රස පරීක්ෂක හමුවට කියලා සඳහන් වෙනවා. ඒ වගේම දිවයිනත් කියනවා 29 තෙක් රංජන් රිමාන්ඩ් පිටත කොපමණ රැඟුවත්
අධිකරණය සමග රඟන්න ඉඩ දෙන්න බෑ. නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල් දිලීප පීරිස්. දිලීප පීරිස් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල්වරයා දැක්ව අදහස් අතර කියුණා මේ මේ කාරණාව වගේම ඔහු යම් කිටි කාලයකට ජනතා නියෝජිතයෙකු වුවත් ඒ වගේම ජනප්‍රිය රංගන ශිල්පියෙකු වුවත් එය භාවිත කරමින් මේ ආකාරයෙන් කටයුතු කිරීමට ඉඩ දිය නොහැකි බව තමයි ඔහුගේ අදහස් දැක්වීම තුළ කියවුනේ. ඉතින් කෙසේ වෙතත් ඒ වගේම ඔහු වැඩිපුර අවධානය යොමුකට තිබුණු බවක් අපට පෙනෙන්නට තිබුණා. අත්අඩංගුවට ගැනීමට යාමේදී ප්‍රථම වතාවේ වගේම දෙවන අවස්ථාවේදීත් එතුමාගේ මන්ත්‍රී නිල නිවාසයේ වෙත යාමේදී ඉතා දිගු කාලයක් ගනිමින් සැලකිල්ලක් නොදක්වමින් අත්අඩංගුවට ගැනීමට ඒම පිළිබඳව ඔහු අන්තර්ජාලයට ෆේස්බුක් එකට සජීවී වීඩියෝ පට මුදා හරිමින් කළ හැසිරීම අධිකරණයට යලි යලිත් අපහාස කිරීමක් විදියට තමයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල් දිලීප පීරිස් මහතා ඒ විග්‍රහ කරනු ලැබුවේ. ඒ අනුව ඔහු පිළිබඳව දැඩි ලෙස නීති ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම පෙන්වා දෙනු ලැබුවා. කෙසේ වෙතත් නුගේගොඩ මහේස්ත්‍රාත්වරයාගේ නිවසේදී තමයි විභාගයේ පැවැත්ුණේ. ඒ අනුව තමයි මේ ආකාරයෙන් 29 වනදා තෙක් රංජන් රාමනායක මහතා රිමාන්ඩ් භාරයට පත් කිරීමට නියම කෙරුණේ. කටහඬ සාම්පල් ගන්න 23 වනදා රස පරීක්ෂක හමුවට කියලත් අද දිවයින පුවත්පතේ තවදුරටත් වාර්තා පළ වෙනවා. ඒ කාරණා ටිකම තමයි ලංකාදීප ප්‍රධාන සිරස්තලයේත් අපට දකින්නට ලැබෙන්නේ. ඒ පිළිබඳව යම් යම් සම්බන්ධ වාර්තා අපිට දකින්න පුළුවන්කම තිබෙනවා. ලංකාදීපේ තියෙනවා රංජන්ගේ හඬපට විශ්ලේෂණයට විශේෂ පොලිස් කණ්ඩායම් 10ක්. හිටපු රාජ්‍ය මාත රංජන් රාමනායක මහතාගේ දුරකථන සංවාද ඇතුළත් ලක්ෂයකට අධික හඬපට සංඛ්‍යාව විශ්ලේෂණය කිරීම සඳහා සහකාර පොලිස් අධිකාරීවරුන්ගෙන් සමන්විත විශේෂ පොලිස් කණ්ඩායම් 10ක් පත් කර ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසනවා කියලයි සඳහන් වෙන්නේ. ඊළඟට තියෙනවා රංජන් එක්ක දුරකථන සංවාද කළ විනිසුරුන් අධිකරණයේ ගෞරවය කෙලෙසුවා නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල් දිලීප පීරිස් කියයි. දැන් බොහෝ දින අහන කාරණාවක් තමයි මේ පිළිබඳව රංජන් රාමනායකට විතරක් අච්චු කිරීමෙන් හරියනවද කියන කාරණාව. මොකද ඔහු එක්ක සාකච්ඡා කළ අය, ඔහු එක්ක අදහස් හුවමාරු කරගත්තු අය ඒ කියූ කාරණා විශේෂණ අධිකරණ පද්ධතියට මේ රටේ නීතිය සාමයේ ක්‍රියාත්මක කිරීමට බැඳී සිටින පාර්ශ්ව දැක්වූ අදහස් පිළිබඳව මොකද කියන්නේ කරන්නේ අයට කියන එක පිළිබඳව අද දිවයිනෙත් තියෙනවා. රංජන් සමග දුරකථන සංවාදයේ යෙදුණු සැමට නීති පියවර නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල් දිලීප පීරිස් මහතාගේ අදහස් දැක්වීම තරාතිරම නොබලා ඒ සෑම දෙනා කෙරෙහිම කටයුතු කරනවා කියලා තමයි එතුමා තවදුරටත් අදහසක් කොමින් සඳහන් කොට සිටියේ. ඊළඟට අපි බලමු මෞබිම පුවත්පතේ ප්‍රධාන සිරස්තලය වගේම තවත් අනු සිරස්තලයක් දකින්න පුළුවන්කම තිබෙනවා. රංජන් හිරුනිකාගේ වැනි හිරිකිත සංවාද සමාජ පරිහානියට හේතුවක්. මහාචාර්ය පාතිගම ඥානිස්සර හිමියන්ගේ අදහස් දැක්වීමක් තමයි මේ. මේ ආකාර ඉතාම ජුගුප්සාජනක හඬපට කිහිපයක් දකින්නට ලැබුණා හිරුනිකා ප්‍රේමචන්ද මන්ත්‍රීතුමිය. ඒ වගේම යම් යම් නිලියන් සමග රංජන් රාමනායක මහතා පැවැත්වූ දුරකථන සංවාදවල හඬපට එළියට ඒමත් එක්ක. ඇතැම් අය කියන කාරණාව තමයි වහාම මේවා සංසරණය වීම වැළැක්වීමට කටයුතු කළ යුතුයි, ඒවා නීති ක්‍රියාමාර්ග සඳහා යොදා ගැනීමට කටයුතු කළ යුතුයි කියන එකයි කියන්නේ. අපි අද පුවත්පත බැලීමේදීත් පෙනී යනවා නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා කියන කාරණාව. රංජන් සමග සංවාදවල නිරත වූ විනිසුරුවරු අධිකරණයේ පූජනීයත්වයේ කෙලෙසලා, එනිසා ඒ අයට වහාම පියවර ගත යුතුයි කියන එකයි එතුමාගේ අදහස බවට පත් වෙලා තිබෙන්නේ. ඊළඟට අපි අවධානය යොමු කරන මීළඟ කාරණාව බවට පත් වෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පිළිබඳව අද ඉතාම සුවිශේෂ දවසක් බවට පත්වේවි කියලා තමයි පෙනෙන්නට තිබෙන්නේ මේ තියෙන සිරස්සලවල හැටියට. අද පුවත්පතේ සඳහන් වෙනවා රනිල්ද, සජිත්ද, කරුද එජාප නායකත්වය පිළිබඳව අද තීරණාත්මක සාකච්ඡාවක්. ඉදිරි මහමැතිවරණයේ මෙහෙයවීම සඳහා එක්සත් ජාතික පෙරමුණේ නායකත්වයක්, එක්සත් ජාතික පෙරමුණේ බහුතර කැමැත්ත මත අද තෝරා ගැනීමට නියමිතය. ඒ සඳහා බොහෝ දුරට ඡන්ද විමසීමක් පැවැත්වුණු ඇතැයි එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරන බවයි කියන්නේ. මිට අදාළ යම් යම් සිරස්තලත් අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. පක්ෂ ව්‍යවස්ථාවට අනුව මහසමුළුවේදී ගත් තීරණය වෙනස් කිරීමට පාර්ලිමේන්තු කණ්ඩායමට බලයක් නැහැ. රනිල්ගේ නායකත්වයේ කිසිදු වෙනසක් නැහැ. එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන එතුමා නම් එක හෙළාම කියා සිටින්නේ එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළ යුතුයි කියන එකයි.
එජාප නායකත්වයේ සජිත්ත්ව ලබා දීම ගැන අද තීන්දුවක් නැත්නම් විකල්ප ක්‍රියාමාර්ග ගන්නවා එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර. මේට සම්බන්ධ කළ හැකි තවත් වාර්තා අපිට අනෙක් පුවත්පත්වලත් මුණ ගැසෙනවා. මව්බිමේ තියෙනවා එජාප නායක රනිල් මයි, වජිර අබේවර්ධන කියයි, සිංගප්පූරු ගිය රනිල් නැවතේ, තිරණාත්මක සාකච්ඡාව අදයි. රනිල් නායකයා කරන්න කියන්නේ ජන විඥානයක් නැති අයයි. අශෝක අබේසිංහ මන්ත්‍රීතුමාගේ අදහස් දැක්වීමත් එලෙස මුණ ගැහෙනවා ඒ මව්බිම පුවත්පතෙන්. ඊළඟට දිවයින තියෙනවා වජිර අබේවර්ධන මහත්තයා කියන කාරණාවම තමයි පත්‍ර කීපෙම උපුටාගෙන තියෙන්නේ. තවදුරටත් නායකයා රනිල් කියද්දී අද නායකත්වයේ වෙනසක් බලාපොරොත්තු වෙනවා මන්ත්‍රී නලින් බණ්ඩාර කියන කාරණාව අපට මුණ ගැසෙනවා දිවයින පුවත්පතෙන්. ඊළඟට ලංකාදීපයේ තියෙන්නේ ඔවුන් දෙදෙනාගේම අදහස් දැක්වීම් රනිල්ගේ නායකත්වයේ හොල්ලන්න බෑ කියලා තමයි මන්ත්‍රී වජිර අබේවර්ධන කියනවා කියලා කියන්නේ. කොහොම වුණත් එජාප නායකත්ව මණ්ඩල පිහිටුවීම අවසන් තීරණය අද ගැනීමට නියමිත බව සඳහන් වෙද්දී මා දැක්ක තවත් තැනක සඳහන් වෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමට මේ පිළිබඳව තීරණයක් ගන්න හැකියාවක් නැහැ කියන එක පක්ෂ ව්‍යවස්ථාවට අනුව තමයි ඒ කටයුතු සිදු විය යුත්තේ කියන එක තමයි වජිර අබේවර්ධන මැතිතුමා කියන්නේ. අද අරුණ පත්‍රයේ තියෙනවා කරු සංධාන නායකයා කරන යෝජනාව අද රනිල්ගෙන්. කොතෙක් කතා කළත් එජාප නායකයා වෙනස් කරන්න බෑ යලිත් අපිට දකින්න පුළුවන්කම තිබෙනවා වජිර අබේවර්ධන මහතාගේ අදහස් දැක්වීමක් අරුණ පත්‍රයේ. මේ පිළිබඳව එජාපේ යම් යම් මන්ත්‍රීවරු දක්වන අදහස් දැන් අපේ ප්‍රවෘත්ති ප්‍රකාශයේ ඇසුරෙන් ඔබට ඉදිරිපත් කරන්නට අප සූදානම්. පක්ෂේත් විවිධ අදහස් විවිධ මත තිබෙනවා. වර්තමාන එක්සත් ජාතික පක්ෂයේ නායකයා හැටියට රනිල් වික්‍රමසිංහ මහත්තයා අවිවාදයෙන් සියලුම දෙනාගේ ඒකමතික තීරණය අනුව එතුමා පත් කරගෙන තිබෙනවා. බෙදීමක් ඇති කිරීම මං හිතනවා නොකළ යුතුයි කියලා පක්ෂ නායකයා හැටියට රනිල් වික්‍රමසිංහ මහත්තයා සෑම අවස්ථාවකම ඒ අනුව තමයි කටයුතු කළා තිබෙන්නේ. පසුගිය සතියේ තිබුණු අපේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී ති බහුතරයක් ඉල්ලා සිටියා සජිත් පෙරදාස මැතිතුමාට පක්ෂ නායකත්වය ලබා දෙන්න කියලා. මොකද එතන ඉල්ලීමක් ආවා ගරු කරු ජයසූරි මැතිතුමත් මේ යාන්ත්‍රණය ඇතුළට ගන්න ඕන කියලා. අපිත් පිළිගන්නවා කරු ජයසූරි මැතිතුමා අනිවාර්යයෙන් මේ යාන්ත්‍රණය ඇතුළට ගන්න ඕන. මේ ගන්න ඕන කියලා සජිත් කරු ජයසූරි මැතිතුමාට නායකත්වය දෙන්නත් ඒගොල්ලෝ සූදානම් නැහැ. ඔය යාන්ත්‍රණය ඇතුළට ගන්න ඕනේ කියන කට්ටිය. ඇත්තරම කියනවා කරු ජයසූරි මැතිතුමා අපිට පාවිච්චි කරන්න තිබුණේ 2015. කරු ජයසූරි මැතිතුමා අපි 2015 ජනාධිපති ධූර අපේක්ෂකයා විදියට ඉදිරිපත් කරා නම් අද මේ තියෙන ප්‍රශ්න අපිට නැහැ. ඉතින් එදා කරු ජයසූරි මහත්මයාගේ තිබුණු සිංහල බෞද්ධකම් වටිනාකම් අඳුරගත්තු නැති අය අද කරු ජයසූරි මහත්මයාගේ වටිනාකම් අඳුරගෙන තියෙනවා අවුරුදු 5කට පස්සේ. ඒක පාවිච්චි නොකර දැන් එතුමාව බොරුවට සතුටු කරලා වැඩක් නැහැ. දැන්ටමත් ප්‍රමාද වැඩි. අපි විශ්වාස කරනවා හෙට දිනෙන්වත් මේ කාරණේ අවසන් කරගන්න පුළුවන් වෙයි කියලා. අපි පැහැදිලිවම කියනවා හෙට දිනේදීට එහාට මේක ඇදගෙන යන්න නැතුව මේක අවසන් කරන්න ඕන කියලා. අපි තීන්දුව తీරන ගන්න සූදානමින් ඉන්නවා. ඒ නිසා අපි මං හිතන්නේ අපි හෙටින් පස්සේ තවදුරටත් මේ සීදි බෝල කකා ඉන්න ඕනේ නැහැ කියලා. විශ්වාස කරනවා හෙට මේ කාරණේ අවසන් කරගන්න ඕන. එහෙම නොවන්නේ නම් අපි අපේ විකල්ප ක්‍රියාමාර්ගات එක්ක ඉස්සරහට යන්න සිද්ධ වෙනවා. අපි කියන්නේ වර්තමාන නායකයා අවුරුදු 25ක් දැන්. එතුමා යා යුතුයි කියන මතේ මම පුද්ගලිකවත් ඉන්නවා. බහුතරයක් ඉන්නවා. හැම අංශයකින්ම කොයි අංශයෙන් බැලුවත් එතුමා අලුත් නායකයෙකුට බාර දිය යුතුයි කියන ඒ පින්තූරය තමයි අපිට මෙවිලා පේන්නේ. දැන් මන්ත්‍රීලා ඉන්න 60 ගානක්. ඒයින් මං හිතන්නේ 12ක් 13ක් විතර කියනවා එතුමා ඕනේ කියලා. අනිත් ඔක්කොම කියන්නේ නායකත්වය මාරු වෙන්න ඕනේ. එතකොට සජිත් ප්‍රේමදාස තමයි විකල්පය. ඒක තමයි අපේ මතය. ඒ ඊයේ ප්‍රවෘත්ති ප්‍රකාශයේ දැක්ව අදහස් ඔවුන් ඊයේ කියලා සඳහන් කළේ අද දවසේ තිබෙන තීරණාත්මක සාකච්ඡාව පිළිබඳව. අපි බලමු මොනවද වෙන්නේ කියලා සීත ප්‍රවෘත්ති අසුරණේ පිළිබඳව උණුසුම් තොරතුරු ඉදිරියේදී ඔබට අද දිනේදී දැනගන්නට ලැබෙනවා. ඒ අනුව අපි අවධානය යොමු කරන ඉස්සලම දිවයින පුවත්පතට අද දවසේ දිවයින පත්‍රයේ තිබෙනවා ජනපති නියමයෙන් අඩු ආදායම් ලාභීන්ට අඩු මිලට බඩු ගන්න ඉලෙක්ට්‍රොනික කාඩ් පතක්. අඩු ආදායම් ලාභී ජනතාවට අඩු මිලට අත්‍යවශ්‍ය ආහාර සැපීමේ ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇත. එම වැඩසටහන යටතේ සෑම හිමිකම් ලාභීෙකුටම ආහාර මිලදී ගැනීමට විශේෂ ඉලෙක්ට්‍රොනික කාඩ් පතක් නිකුත් කිරීමට තීරණය කොට ඇති බවයි කියවෙන්නේ. බුද්ධි නිලධාරීන්ට නෛතික මුක්තිය ලබා දෙන රාජ්‍ය බුද්ධි පනත කෙටුම්පත් කෙරේ. ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීමේදී කැපවී ක්‍රියා කරන බුද්ධ්‍යංශ නිලධාරීන්ට නෛතික මුක්තිය ලබා දෙමින් නිශ්චිත බලතල සහිතව රාජකාරී කිරීම සඳහා රාජ්‍ය බුද්ධි පනත නමින් නව පනතක් කෙටුම්පත් කිරීම සඳහා නීතිපතිවරයාට බලය පැවරීමට කැබිනට් අනුමැතිය හිමි වුණා කියලා තමයි
උසස් අධ්‍යාපන තාක්ෂණ හා නවෝත්පාදන ඇමති සම කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කොට තිබෙන්නේ. වගේම තියෙනවා මහපොළ බහරකාර මණ්ඩලයෙන් අගවිනිසුරු ඉවතට කියන කාරණාවත් මහපොළ ශිෂ්‍යත්වාධාර ලබා දීම පිළිබඳ ශිෂ්‍යාධාර ලබා දීම පිළිබඳව මේ වෙනකොට දැඩි කතාබහකට ලක්ව තිබෙනවා මතභේදයට තුඩු දී තිබෙනවා ඒවා හිඟ හිටීම කියන කාරණාවත් එක කිසි වෙතත්ෙහි සමාජික දුරින් අගවිනිසුරුවරයා ඉවත් කිරීමට රාජ්‍යය ගෙන ඇති තීරණය එලෙස පත්‍රයේ වාර්තා වෙනවා. අලුත් ඉඩම් ඔප්පුවලට රාජ්‍ය ලාංඡනය අලුතෙන් ලබා දෙන ඉඩම් ඔප්පුවලට රාජ්‍ය ලාංඡනය ඇතුළත් කරන්න රජය ගෙන ඇති තීරණය පිළිබඳව තමයි මේ සඳහන් වෙන්නේ. නව ඉඩම් ඔප්පුවලට ඇතුළත් කරන අදාළ සැලැස්ම ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යවලා තියෙනවා කියලා ඉඩම් කොමසාරිස් ජෙනරාල් වරිය පවසනවා. ඒ වගේම අනුමැතිය ලැබුණාම මේ ක්‍රියාවට නංවනවා කියලත් සඳහන් වෙනවා. රාජ්‍ය සේවක වැටුප් විෂමතා විසඳනතෙක් උපාධිධාරීන් බඳවා ගැනීම අසීරුවේ ජාතික වෘත්තීය සමිති පෙරමුණේ ලේකම් එහෙම කියනවා. කෙසේ වෙතත් දල සනහ පෙරම ඇමතිතුමා නම් පහුගේ දක්වා මාර්තු පළවෙනිදා වෙනකොට උපාධිධාරීන් 50,000කට රජයේ රැකියා ලබා දීම ක්‍රියාත්මක කරනවා කියන එක. නමුත් මේ තීරණ තත්ත්වයත් එක්ක එසේ වේවිද එසේ කරන්න පුළුවන් වේවිද කියන ප්‍රශ්නාර්ථයයි අපට මුණ ගැසෙන්නේ. ඊළඟට අපිට හම්බ වෙන පුවත දිවයින පත්‍රයේ වතු කම්කරු වැටු පෙරුපියල් දහසක් කරන්න කැබිනට් අනුමැතිය හිමිවීම පිළිබඳව දින මින පත්‍රයට අවධානය යොමු කිරීමේදී AQ කාරණාවට අදාළ සිරස්තලයක් මුණ ගැසෙනවා. වතු ජනතාවගේ දෛනික වැටුප රුපියල් 1000ක් කිරීම ජනපති පොරොන්දු ඉටු කිරීමක්. ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩක මුත්තයා මුරලිදරන් සඳහන් කරනවා එය ජනාධිපතිවරයා දුන් පොරොන්දුවක් ඉටු කිරීමක්. අපට මතකයි මැතිවරණ සමයේ ජනාධිපතිවරණ සමයේදී මුත්තයා මුරලිදරනුත් මේ කටයුතු වල නිරත වී සිටියා. ජනතාව හමුවට ගියා. විශේෂයෙන් දැන් ජනාධිපතිවරයා එවක අපේක්ෂකවරයා හිටපු ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්තිත් අරගෙන මුරලිදරන් මහතාත් ගමින් ගමට ගියා. ඒ වැඩපිළිවෙලේදී ජනාධිපතිවරයා පොරොන්දු ආකාරයටම ඉටුකොට තිබෙන බව තමයි මුරලිදරන්ගේ අදහස බවට පත්ව තිබෙන්නේ. සමෘද්ධිලාභීන්ට රැකියා ලක්ෂ්‍ය දෙන්න ආයුධුම්පත් 20ට පෙර මේ රැකියා ලක්ෂ්‍ය ලබා දීමේ වැඩපිළිවෙල අවසන් අදියරට පැමිණ තිබෙන බව කියනවා. ඒ අනුව ඉදිරියේදී මේ 20 වෙනිදා වෙනකොට අදාළ අයට ආයුධුම්පත් ලැබීමට සලස්වන බව තමයි කියවෙන්නේ. නිදහස් දින උළෙල නිදහස් චතුරස්‍රයේදී මෙවර 72 වන ජාතික නිදහස් දින උළෙල මහත් අභිමානයෙන් නිදහස් චතුරස්‍රයේදී සැමරීමට පියවර ගැනෙන බව සඳහන් වෙනවා. ඒ පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පෙරේදා පැවති බවත් පුවත් වාර්තාවේ තවදුරටත් සඳහන්. ජනපතිට 3-2 බලයක් දෙන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැපවනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවධාරණය කරයි. මහලේකම්වරයාත් ඒ වගේම ඊයේ සිරස්සලේකින් කියුණා හිටපු ජනාධිපතිවරයා මෛත්‍රීපාල සිරිසේන මහතා පොළොන්නරුවෙන් ඉතා ඉහළ ඡන්ද ප්‍රමාණයක් ලබා ගනිමින් ජනතාවගේ තවදුරටත් ජනතා වරම ලබා දෙන්නට කටයුතු කරනවා කියලා විශේෂයෙන් 3-2 බලයක් පාර්ලිමේන්තුව තුල ජනාධිපතිවරයාට අරගෙන දෙන්න එතුමා කටයුතු කරනවා කියන එක සඳහන්ව තිබුණා. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේද අවධාරණය කරමින් පුවත් වාර්තාවක් නිකුත් කොට තිබෙනවා. තවදුරටත් අපිට දකින්න පුළුවන් ආරක්ෂාව හා සංවර්ධනයේට රුසියා චීන ඇමරිකා සහය රාජතාන්ත්‍රික නියෝජිතවරු අගමැතිට සහතික වීමක් පිළිබඳව ආරක්ෂාව හා රටේ සංවර්ධන ක්‍රියාදාමයේදී රුසියාව චීනය ඇමරිකාවේ සහයත් හිමි වෙනවා කියලා කලින් වාර්තාවල තිබුණා. රුසියාවේ සහ චීනයේ සහය හිමිවීම පිළිබඳව දැන් මේ වාර්තාවේ තියෙනවා ඇමරිකාවේ සහය හිමි වෙනවා කියලත්. ඒ වගේම අගමැතිවරයා ඊයේ තයිපොංගල් උත්සවය නිමිත්තෙන් මෝදර ශ්‍රී විෂ්ණු කෝවිලේදී ආගමික වතාවත් වලට සහභාගී වුණු ආකාරය තමයි දිනමින ප්‍රධාන ඡායාරූපයෙන් දැක්වෙන්නේ. දිවර හා ජල සම්පත් ඇමති ඩග්ලස් දේවානන්ද මහතා, තාක්ෂණ නවෝත්පාදන රාජ්‍ය ඇමති තිලංග සුමතිපාල මහතා ඇතුළු පිරිසකුත් සහභාගී වූ බවට වාර්තා කොට තිබෙනවා පුවත්පතේ. රංජන්ගේ හඬපට සමාජගත වීම නවත්වන්න කිරිබත්ගොඩ ඥානනන්ද හිමියෝ කරන ඉල්ලීමකුත් අපට අද දිනමින පුවත්පතේ දකින්නට පුළුවන්. ඊළඟට මව්බිමටයි අවධානය යොමු කරන්නේ. මව්බිමේ තියෙනවා අපට බොරු නඩු දමමින් කුමන්ත්‍රණය කළ එක් අයෙකු අත්අඩංගුවට ගත්තා. මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා කරන ප්‍රකාශයක් අපට මුණ ගැසෙන්නේ මව්බිම පුවත්පතේ. ජනතාව
මේ වෙලාවේ බලාපොරොත්තු වන කාරණා අතර යම් කිසි ආකාරයෙන් මේ විදියට අධිකරණයට අපහාසම නෙමෙනත අධිකරණ පද්ධතියට බලපෑම්බන ආකාරයේ කටයුතු කළහු යම් විෂමාචාරවලට සම්බන්ධ අකටයුතුකම් වලට සම්බන්ධය අත්අඩංගුවට ගැනීම මොන රජයේද කාගේ පැත්තේද කියන එක නොබලා තරාතිරම නොබලා දඬුවම් දේවි කටයුතු කරාවි කියන එක බලාපොරොත්තු වෙනවා. හැබැයි කාගෙන්වත් පලිගැනීමක්වත් එමත් නැත්නම් කාටවත් අසාධාරණයක් වුණා කියලා ඒ අයවත් අත්අඩංගුවට ගැනීමක්වත් ජනතාව බලාපොරොත්තු නොවන බවත් අපි අවධාරණය කරන්නට ඕනේ. මේ පැත්ත බා ගැනීම මේ පැත්ත ඒ පැත්ත බා ගැනීම කියන කාරණාව එදා පටන් දේශපාලනේ දකින්නට ලැබුණු තත්ත්වයක්. එය නොවේ ජනතා අපේක්ෂාව සැබවින්ම වැරදිකරුවන් සොයා දඬුවම් කිරීමයි කියන එකත් අපි අවධාරණය කරනවා. ඒ අතරේ මෞබිම පුවත්පතේ අපට දකින්නට ලැබෙනවා මිරිහාන පරිසර OIC ඔලුවට වෙඩි තියාගනි. මේ පුවතේ අපට අහන්නට ලැබුණා දෙවනි පිටුවේ මේ පිළිබඳ වැඩි විස්තර සඳහන් වෙන බවත් දැක්වෙනවා. අද මෞබිම පුවත්පතේ මිරිහාන මූලස්ථාන පොලිසියේ පරිසර අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චතුර ක්‍රිෂාන්ත කාර්යවස මහතා පොලිස් ස්ථානයේ තුලදී සිය රාජකාරී පිස්තෝලයෙන් වෙඩි තබාගෙන ඊයේ සිය දිවි හානි කර ගැනීම පිළිබඳවයි මෙලෙස වාර්තා වෙන්නේ. ඔහු 36 හැවිරිදි විවාහකයෙකු විදිහටත් සඳහන් කරනවා. කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් විදිහටත් සඳහන් වෙනවා. කෙසේ වෙතත් රෝහල්ගත කරන විටත් පොලිස් පරීක්ෂකවරයා මියගොස් සිටි බවත් ඔහුගේ හිසට ප්‍රකාශකයෙක් ප්‍රකාශ කළ බව සඳහන් වෙනවා. මෙය පෞද්ගලික කාරණාවක් මත බව තමයි දැනට කියවෙන්නේ මේ සිදු වූ සිය දිවි හානි කර ගැනීම. ඒ මෞබිම පුවත්පතෙන් කරන උපුටා ගැනීමක්. ඊළඟට ලංකාදීප පුවත්පතට අපි අවධානය යොමු කරනවා. එහි තියෙනවා ණයපරින් මිරිකුණු ව්‍යාපාරිකයන්ට සහන පැකේජයක් ලබා දීම පිළිබඳව පුවතක් වාර්තා වෙලා එයද ලංකාදීප පුවත්පතේ. දුබයි වලින් ඇල්ලූ සහරාන්ගේ ගෝලයන් දෙදෙනා ගෙන ඒම පිළිබඳවත් අපට ලංකාදීප පුවත්පතේ අද වාර්තාවක් මුණ ගැසෙනවා. ඊළඟට අපි අරුණ පුවත්පතට අවධානය දෙමු. අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්සලේම තියෙන්නේ දුම්රියට හුලං ගහන්න දෙකෝටියක්. ඉන්දියාවේ නානෑනේ කළ S11 දුම්රිය බලවේග කට්ටලවල තිබූ අක්‍රීය විදුලි පංකා අලුත් වැඩියක් කිරීම වෙනුවට දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් 2 කෝටියක් වැය කරමින් එම සමාගමෙන් විදුලි පංකා දහසක් මිලදීගෙන තිබේ. මෙම එක් විදුලි පංකාවක් රුපියල් 20,000ක් වී ඇති බව තමයි වාර්තා වෙන්නේ. ගානේ හැටියට නම් හොඳට හුලං වදින්න ඕනේ. ඉතින් කොහොම වෙතත් මේ ඉන්දියාවෙන් ආනයනය කරපු බලවේග කට්ටල පිළිබඳව කලින් ඉදම්ම ලොකු ගැටලු තිබෙනවා. එකක් මේ මාර්ග පද්ධතියට එක් කරන්නට බෑ. දුම්රිය මාර්ග පද්ධතියට එක් කිරීමේ නොහැකියාවක් අධික බර නිසා එක් කිරීමේ නොහැකියාවක් පිළිබඳවත් කියවෙනවා. එම කියවෙද්දි මේ දුම්රියවල විදුලි පංකා සවි කිරීමට පෙපමණ මුදලක් වැය කිරීම පිළිබඳව පරීක්ෂණ ක්‍රියාත්මක කළ යුතු කටයුත්තක් ලෙස හඳුන්වමින් තමයි පුවත්පත මෙලෙස වාර්තා කොට තිබෙන්නේ. ඊළඟට අපි දකිනවා ඉන්ධන මිල වැඩි කළ යුතුයි බන්දුල කියයි කියලා පුවතක් අරුණ පත්‍රයේ වාර්තා වෙද්දී අද පත්‍රයේ තියෙනවා රටට අවශ්‍ය ඉන්ධන තොග තිබෙනවා. ඉන්ධන මිල වැඩිවීම ගැනත් ඇමති බන්දුලගෙන් ඉඟියක් කියලා අද පත්‍රෙත් සඳහන්ව තිබෙනවා ඉන්ධන පිළිබඳව කාරණාව. ඇති වී තිබෙන විශේෂයෙන් ඇමරිකා සහ මැද පෙරදිග කලාපයත් එක්ක ඇති වී තිබෙන උණුසුම්කාරී වාතාවරණය මත ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ ගොස් තිබෙන වකවානුවක ඉන්ධන මිල ලංකාවෙත් ඉහළ යාව කියලා තමයි කියන්නේ. ඔය අතරේ තියෙනවා කුරුණෑගල නයිලියදී වෑන්රිය දුම්රියේ ගැටි අක්කා සහ මල්ලි මරුට. තවත් ඛේදවාචකයක් පිළිබඳව අරුණ පුවත්පතේ එලෙස වාර්තාවක් අපට මුණ ගැහෙනවා. වතුකම්කරු වැටුප පිළිබඳ කාරණාව අරුණ පත්‍රයේ සඳහන් වෙන්නේ මෙහෙම. දෙන්න බෑ හාම්පුතු කියයි නොදුන්නොත් වතු ආණ්ඩුවට. දැන් රුපියල් 1000 කළාට මේවා දෙන්න ඕනේ වතු හිමියන් විසින් හාම්පුතුන් විසින්. ඔවුන් කියනවා දෙන්න බෑ කියලා. ආණ්ඩුව එක පැත්තකින් කියනවා නොදුන්නොත් වතු ආණ්ඩුවට ගන්නවා කියලා. ඒ වගේම මාදක තවත් වෙනක සඳහන් වෙලා තිබෙනවා රජයෙන් මේ වතුවලට වතු අයිතිකරුවන්ට යම් ආධාර දීමේ සහනාධාර දීමේ වැඩපිළිවෙළකුත් ක්‍රියාත්මක කරනවා කියන එක පැත්තකින් ඔවුන්ට ආධාර දෙමින් අනිත් පැත්තෙන් වතු කම්කරුවන්ට රුපියල් 1000ක වැටුපක් ලබා දෙන්න රජය මගින් මැදිහත් වීමක් කරනවා කියලා තමයි කියන්නේ. ඒ අතරේ තියෙනවා කෝටියක් දී හැදුව සරසවියට සිසුන් ගන්න අන්තර්ජාල පද්ධතියම අක්‍රීයයි කියලා පුවතකුත් වාර්තා වෙලා අරුණ පත්‍රයේ.
මේ වගේ මහා ධනස්කන්ධයන් වැය කරමින් මේ රටේ ක්‍රියාත්මක කරපු ඇතැම් වැඩපිළිවෙල ආකර්මණ්‍ය වීම පිළිබඳව අසාර්ථක වීම පිළිබඳව විටින් විට අපිට පුවත් වාර්තා මුණ ගැසිලා තිබෙනවා. එතකොට ඒ සඳහා වැය කළ මුළු මුදලම අපත යන තත්ත්වයන් තමයි දකින්න ලැබෙන්නේ. මුල සිට නැවත මුදල් වෙන් කරමින් මේ කටයුතු ආරම්භ කරන තත්ත්වයන් මේ රටේ අපිට විටින් විට දකින්නට ලැබීම නාස්තිය පිළිබඳව අකාර්යක්ෂමතාවය පිළිබඳව නිසි සොයා බැලීමක් නොමැතිකම පිළිබඳව හොඳම උදාහරණ විදියට හඳුන්වන්නට පුළුවන්. වදේ නිසා සරසවි හැරගිය සිසුන්ට උපාධිය නවක වදේ නිසා සරසවි හැරගිය සිසු සිසුවියන්ට උපාධි ලබා දීමේ ලබා ගැනීමට අවශ්‍ය වැඩපිළිවෙල සැකසීම පිළිබඳව තමයි මෙලෙස අරුණ පුවත්පත අද වාර්තා කොට තිබෙන්නේ. රජයට තුනෙන් දෙකකට අවශ්‍ය සහාය මගින් දැන් තුනෙන් දෙක ගන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය උපරිමෙන් ලබා දෙනවා කියනවා වගේම මෙන්න රවි කරුණානායක මැතිතුමත් කියනවා තුනෙන් දෙකට අවශ්‍ය සහාය මගෙන් ලබා දෙන්න කටයුතු කරනවා කියලා එක්සත් ජාතික පක්ෂයේ නියෝජනය කරන විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂයේ දැන් නායකත්වයේ බලාපොරොත්තු වෙන ඉන්න විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාත් කියන්නේ ආණ්ඩුවේ හොඳ වැඩපිළිවෙලට සහාය දෙමින් ඉදිරියේදී කටයුතු කරනවා කියන එක. ඉතින් ඇතමුන් දැන් ක්‍රමානුකූලව මේ තුනෙන් දෙකට සහාය පළ කරමින් යන ස්වරූපයකුත් අපට දකින්නට ලැබෙනවා. එහතර තියෙනවා රුසියානු ආණ්ඩුව විසරවීම පිළිබඳවත් බ්ලඩ්මීර් පුටින් ජනාධිපතිවරයාගේ ඉල්ලීමට අනුව අගමැතිවරයා විසින් පාර්ලිමේන්තුව විසරවීම පිළිබඳව නැත්නම් ආණ්ඩුව විසරවීමට එකගත්වය පළ කොට තිබෙනවා තනතුරු වලින් ඉවත් වුණා කියලා දැනගන්නට ලැබෙනවා. ඒ සඳහා ජනාධිපති බ්ලඩ්මීර් පුටින් ස්තුතිය පළ කළා කියලා සඳහන් වෙනවා. කෙසේ වෙතත් පුටින්ගේ දුර කාලය 2024 දී තමයි නිමාවට පත්වන්නට තිබෙන්නේ. නැවත වතාවක් ඔහුට රුසියාවේ නායකයා බවට පත්වෙන්න ව්‍යවස්ථානුකූලව යම් යම් ගැටලු තිබෙන බවත් තොරතුරු වාර්තා වෙනවා. කුළුදුලේ පාසල් යන දරුවන්ගේ දිනය අදයි කියලත් අපට දකින්න පුළුවන්කම තිබෙනවා. අද තමයි මේ 2029 වසරට ඉස්සෙල්ලාම පාසලට දරුවෝ ඇතුළත් කරගන්නා දිනය ලෙස සඳහන් වෙන්නේ. අද එහෙම පාසලට දරුවෝ ඇතුළත් කරගන්නකොට ඇතුල් පිටු වාර්තාවල තිබුණා යම් විද්‍යාලයක දරුවෙක් ඇතුළත් කරගන්න ගත්තු අල්ලසක් පිළිබඳ පුවතකුත් වාර්තා වෙලා ඉදිරියේදී අපි ඒ ගැන අවධානය යොමු කරමු. අපි අද පුවත්පතට එනවා. අද පුවත්පතේ තිබෙන මෙන්න මේ සිරස්සලිය උපුටාගෙන අපි විරාමයකට යන්නටයි සූදානම. පොහොට්ටු සඳහනෙන් භික්ෂුන් වහන්සේලාට අපේක්ෂකත්වය නැහැ. ජනපති පාර්ශවයෙන් මහනාහිමිවරුන්ට දැනුම් දීමක්. පහුගිය දින කිහිපයේ මුළුල්ලේම මහානායක ස්වාමින් වහන්සේලා ඇතැම් මහානායක ස්වාමින් වහන්සේලා සහ තවත් නායක ස්වාමින් වහන්සේලා කීප නමක්ම ඉල්ලා සිටි කාරණාවක් තමයි. ඒ වගේම අගරදගුරු හිමිපාණන් වහන්සේ පවා කතා කළ කාරණාවක් තමයි පූජ්‍ය පක්ෂයට මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන්න සක්‍රීය දේශපාලනය දෙන්න අවස්ථාව නොතිබිය යුතුයි කියන කාරණාව. ඉතින් කෙසේ වෙතත් ජනපති පාර්ශ්වයෙන්ම සහතිකයක් ලබා දීලා තිබෙනවා මහානාහිමිවරුන්ට පොහොට්ටු සඳහනෙන් භික්ෂුන් වහන්සේලාට අපේක්ෂකත්වය ලබා නොදෙන්නට කටයුතු කරනවා කියන කාරණාව පිළිබඳව. ධාතුව දින මින පුවත්පතේ මුල් පිටුවේම දැක්කනවා දැන් නව පාසල් වාරය පිළිබඳව නැත්නම් අලුතින් සිසුන් බඳවා ගැනීම පිළිබඳව අද පුවත් වාර්තාවක් අපි කලින් ඉදිරිපත් කළා. අද දින මිනේ තියෙන සිසුන් ඇතුළත් කිරීමේ ජාතික මහෝත්සවය නුගගොල්ල ධර්ම ප්‍රදීපයේදී හෙට සිදු වෙනවා කියලා ඇමති දල සලහ පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් ඒ වගේම අධ්‍යාපන රාජ්‍යමන්ත්‍රී රංජිත් සියඹලාපිටි මහතාගේ සහභාගීත්වයෙන් මාතලේ නුගගොල්ල ධර්ම ප්‍රදීප ප්‍රාථමික විද්‍යාලයේදී හෙට මේ කටයුත්ත සිදු වෙන බව තමයි සඳහන් වෙන්නේ. නව වසරට අලුත් සිසුන් ඇතුළත් කර ගැනීමේ ජාතික මහෝත්සවය. ඊළඟට අපට දිනම ඉන පුවත්පතේ 7 වෙනි පිටුවේ දකින්න ලැබෙන මෙන්න මේ සිරස්තලය පළමු වසරට සිසුවෙකු ඇතුළත් කරන්න රුපියල් 25,000 අල්ලස්ගත් හිඳගල සීවලි විදුහල්පතිනිය රිමාන්ඩ්. මේ පුවත පත්‍ර කීපයකම දකින්න ලැබුණා. රුපියලක අල්ලසක් ගත්තත් අල්ලසම තමයි අල්ලස් ගැනීමත් අල්ලස් දීමත් බරපතල වැරද්දක් කියන කමුතුෙන් කියන්න ඕන කාරණාවකුත් නෙවෙයි. කෙසේ වෙතත් මේ වගේ නීතිය රැහැනට හසු වෙච්ච පළමු විදුහල්පතිවරයා හෝ විදුහල්පතිනියත් මෑ විතරක්ම නෙවෙයි. කෙසේ වෙතත් අපට ලැබී තිබෙන තොරතුරු වල හැටියට පහුගිය කාලවල අපි දැකපු පුවත් වාර්තාවල හැටියට මේ සීවලි විද්‍යාලයේ වගේම තවත් විද්‍යාලවල සිසුන් ඇතුළත් කර ගැනීමේදී බොහෝ අක්‍රමිකතා සිදු වෙලා තියෙන්න පුළුවන්. බොහෝ වෙලාවට දකින්නට ලැබෙන්නේ මේ වගේ කුඩාපෙළේ පාසල්වල ග්‍රාමීය පාසල්වල මේ වගේ දෙයක් වුණ ගමන් පත්‍රවල ලොකුවට වාර්තා වෙනවා. උනාට බොහෝ වෙලාවට ප්‍රමුඛ පෙළේ පාසල්වල සිද්ධි වාර්තා වෙනවා. ඉතාම අඩු තත්ත්වයක් තමයි දකින්නට ලැබෙන්නේ. කෙසේ වෙතත්
අර කලින් කිව්වත් වගේ රුපියල වුණත් අල්ලස අල්ලස නිසා ඇයට නීතිමය කටයුතු වලට මුහුණ දෙන්නට සිදු වෙනවා. නීතියට අනුව මේ විදුහල්පතිනිය පිළිබඳව කටයුතු කෙරේවි. ඊළඟට අපි අවධානය යොමු කරනවා මෙන්න මේ සිරස්තලයේ වෙතත් ක්‍රිකට් ක්‍රීඩකයන් පිළිකා රෝහල් හදනවාට වඩා කිරිපිටි ප්‍රචාරයෙන් වැළකී ඉන්නවා නම් රටේ ජනතාවට විශාල සේවයක්. වෛද්‍ය නිලධාරී සංගමේ ලේකම් නවින්ද සුයිසා වෛද්‍යතුමා තමයි මෙහෙම කියන්නේ. පහුගිය කාලෙත් මේ ගැන අපි දැක්කා Facebook තුලින් සමාජ ජාල වෙබ් අඩවි තුලින් යම් යම් පෝස්ට් හුවමාරු වෙනවා, මේ පිළිබඳ සටහන් සඳහන් හුවමාරු වෙනවා අපට දකින්නට ලැබුණා. අපේ රටේ අපි බොහොම ආදරය කරන ප්‍රිය කරන නායකත්වය හෙබෝ ක්‍රිකට් ක්‍රීඩකයන් මෙවැනි ප්‍රචාරණ කටයුතු වලට දායක වීම කියන කාරණාව පිළිබඳව සලකා බලා තමයි බොහෝ දෙනා ඒවා නිර්මාණය කොට තිබුණේ. පිළිකා රෝහල් වාට්ටු හදනවාට වඩා එවැනි පිළිකා කාරකයන්ට හේතු වෙන දේවල් ප්‍රවර්ධනය කරන්න ප්‍රචාරණය කරන්න මැදිහත් නොවි ඉන්නවා නම් කොච්චර හොඳයිද කියන එක පිළිබඳව කිරිපිටි පමණක් නෙවෙයි තව තවත් නූඩ්ස් වැනි ක්ෂණික ආහාර මේ ආදී දේවල් පිළිබඳවත් බොහෝ දෙනා අවධානය යොමු කොට තිබුණා. ඊළඟට අපි අවධානය යොමු කරනවා අද දිවයින පුවත්පතේ මෙන්න මේ කාරණාවට. මේ වසර අවසන් වීමට පෙර නව විදුලි බලාගාර හතරක ඉදිකිරීම ඇරඹෙන බව එම වාර්තාවේ සඳහන් වෙනවා. ඊළඟට අපි යොමු වෙනවා ලංකා දීප පුවත්පතේ ඇතුල් පිටු වාර්තා කීපයක් වෙත. විපක්ෂ නායක සජිත් තයිපොංගල් සමරයි විපක්ෂ නායක කාර්යාලයේ සැමරුමට දෙමළ සංධානයත් එක් වෙයි කියලා වාර්තා කරනවා. හින්දු පූජක සංගමේ සභාපති වෛද්‍යශ්වරන් කුරුක්කල් තුමානෝ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ආශිර්වාද කළ අවස්ථාව තමයි අපට මේ දකින්නට ලැබෙන්නේ. ඔබේ ක්‍රියාකලාපයෙන් පක්ෂයේ ඡන්ද ව්‍යාපාරයටත් දැඩි බලපෑමක් එල්ල වුණා. රංජන්ගේ පක්ෂ සමාජිකත්වය අත්හිටුවමින් රනිල්ගෙන් ලිපියක්. නායකයා විදියට රංජන් රාමනායක මහතා වෙත ලිපියක් යොමු කරලා තිබෙනවා රනිල් වික්‍රමසිංහ මහතා. ඔබේ ක්‍රියාකලාපයන් හමුවේ ඡන්ද පදනම කැඩී පිදී යන්න හේතු පාදක වුණා කියන එක. ඊළඟට ලංකාදීප පුවත්පතේ අපි තවදුරටත් ඉදිරියට ගමන් කරමු. රටේ යහපත් වෙනසක් බලාගෙන ගෝඨාභයට ඡන්දය දුන් ජනතාවගේ බලාපොරොත්තු කඩ වෙලා සීතල යුද්ධයක් නිසා ජනපතිගේ වැඩපිළිවෙල ගෙන යන්න බැරි වෙලා නලින් බණ්ඩාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා එහෙමයි කියන්නේ. ඊළඟට චන්ද්‍රානි බණ්ඩාර මන්ත්‍රීතුමියගෙන් මෙන්න තවත් චෝදනාවක් තියෙනවා. ගැබිනි මව්වරන්ට දුන් පෝෂණ මල්ලත් මේ ආණ්ඩුව නැවැත්තුවා කියලයි ඇය චෝදනා නගන්නේ. ඉන් පස්සේ මේ චෝදනාව පිළිබඳව ආණ්ඩු පක්ෂයෙන් අපි දැක්කා යම් මාධ්‍ය හමුවකදී මගේ මතකයේ හැටියට දල සලහපෙරුම ඇමතුමා වන්නට උනේ එය පැහැදිලි ලෙසම අමූලික බොරුවක් කියලා ප්‍රතික්ෂේප කරනවා කියලායි ඒ අවස්ථාවේදී එතුමා ප්‍රකාශ කළේ. ඊළඟට ලංකාදීපයේම සඳහන් වෙනවා ආර්ථික වශයෙන් ශක්තිමත් වීමෙන් රටට එරෙහි සියලු අභියෝග ජයගත හැකි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ චීන විදේශ ඇමති හමුවේ කියූ කාරණාවක් එලෙස ලංකාදීපයේ සඳහන් වෙනවා. යතර තියෙනවා වතුකරෙන් අඩු ඡන්ද ලැබුණත් මේ ආණ්ඩුව ඔවුන්ගේ දිනක වැටුප 1000ක් කර ප්‍රීතිමත් තයිපොංගල් දිනයක් දුන්නා. රාජ්‍ය ඇමති මහින්දානන්ද අලුත්ගමගේ කියයි කියලයි සඳහන් කරන්නේ. ඊළඟට තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක മന്ത്രി වීරකුමාර දිසානායක කියන කාරණාවක්. එජාපය එකිනෙකා බිල්ලට දී වගකීම් වලින් පැන යනවා. එජාපයේ හැමෝම දැන් වලිකන්නේ රංජන් බිල්ලට දී ඇඟ බේරා ගන්න. මේ ගැන සමාජයේත් යම් කතා බහක් අපට දකින්නට අහන්නට ලැබෙනවා. විශේෂයෙන් ප්‍රථම අවස්ථාවේදී එතුමා අත්අඩංගුවට ගන්නකොට ආපු යාළු මන්ත්‍රීවරු කෝ මන්ත්‍රී යාළුවෝ ටික අද ඊයේ දවසේදී එතුමා අත්අඩංගුවට ගන්නකොට හිටියේ නැහැ. එතුමාට තට්ට තනියම තමයි යන්න සිදු වුණේ. මේ ගැන බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබුණා. ඒ අනුවම එක්සත් ජාතික පක්ෂයේ පැත්තෙන් එතුමා පිළිබඳව දරන ස්ථාවරයේ මතය බොහොම පැහැදිලි වෙන බවයි කියවෙන්නේ. විශේෂයෙන් ඊට පෙර ආතුව පක්ෂ සමාජිකත්වයත් අහෝසි කිරීමට තාවකාලික වක්තිටු වීමට ක්‍රියා කිරීම නිසා මේ තත්ත්වය මෙහෙම වෙන්නට ඇති කියන එකයි අදහස උනේ. ඊළඟට අපි අවධානය යොමු කරනවා මෞබිම පුවත්පතේ මෙන්න මේ වාර්තා කිහිපය වෙතත්. කෝප් සභාපතිකම යළි හඳුන් නැතිට දෙන්න ජවිප කරන ඉල්ලීමක් තමයි මෞබිම එලෙස වාර්තා කරන්නේ. රට තුල දින 20කට තෙල් සංචිත තියෙනවා. ඇමති මහින්ද අමරවීර කියන කාරණාවකුත් අපට මෞබිම පුවත්පතේ මුණ ගැසෙනවා. එහෙම තෙල් සංචිත තියෙනවා නම් දින 20කට අදාළව ඉදිරියේදී තෙල් මිල වැඩි වෙනවායි කියලා කිව්වට යම්කිසි ආකාරයක සහනයක් ලැබෙන්නත් පුළුවන් කියලා පොඩි සහනදායි බවකුත් එවැනි හැඟීමකුත් මේ සිරස්තලයේ තුල ජනිත වෙනවා. එහතරේ අපට දකින්න පුළුවන් මෞබිම පත්‍රයේ තියෙනවා යුද හමුදාවත් කුඹුරට බසී පුරන් කුඹුරු ඉඩම් අස්වද්දන
පුළුල් සැලැස්මක්. යුද හමුදාව ඇතුළු ආරක්ෂක අංශ මෙරට මේ තාක් බොහෝ දේවලට සක්‍රීය දායකත්වය ලබා දී තිබෙනවා. යුද මෙහෙයුම් වලදී පමණක් නෙවෙයි සංවර්ධන ක්‍රියාදාම වලදී හමුදාවේ සහාය ලබා ගන්නට ආණ්ඩු කටයුතු කර තිබෙනවා. ඒ අනුව මේ පුරන් කුඹුරු අස්වැද්දීමේ සංග්‍රාමයේ ජය ගැනීමටත් යුද හමුදාවේ නායකත්වයේ දීමට සූදානම් කියන එක ක්‍රියාවෙන්ම ඔප්පු කරලා පෙන්වුවා. යුද හමුදාපතිවරයාම මඩට කුඹුරට බැහැලා ඒ කටයුතු වලට ආරම්භයක් ලබා දීලා මේ සංග්‍රාමයේ ජය ගන්නට මෙය නමට ප්‍රදර්ශනයට සීමා වුණු සංග්‍රාමයක් නොවෙන්න, සංදර්ශනයකට මාධ්‍ය දැක්මකට සීමා වුණු සංග්‍රාමයක් නොවෙන්නට යුද හමුදාව වග බලා ගනීවි කියන එක බොහෝ දෙනාගේ විශ්වාසය වී තිබෙනවා. ඊළඟට අපි අවධානය යොමු කරන්නේ අරුණ පුවත්පත වෙතයි. අරුණ පත්තරේ තියෙනවා විග්නේශ්වරන්ට නොතේරුණු සම්බන්ධන්ට වැටහුණු ඉතිහාස පාඩම පිළිබඳව. විග්නේශ්වරන් උතුරේ හිටපු මහමැතිතුමා රජනිකාන්ත් දකුණු ඉන්දියාවේ ජනප්‍රිය නළුවත් එක්ක සාකච්ඡාවකට වාඩි වෙලා ඉන්න ඡායාරූපයකුත් දක්වමින් තමයි විග්නේශ්වරන්ට නොතේරුණු සම්බන්ධන්ට වැටහුණු ඉතිහාස පාඩම ගැන අද අරුණ වාර්තා කොට තිබෙන්නේ. ඊළඟට අපි දිවයින පුවත්පතට එමු. දිවයින පුවත්පතේ සඳහන් වෙනවා අඩු ආදායම් ලාභීන්ට රැකියා ලක්ෂ්‍ය දීමේ සැලසුම් අවසන් අධියරට පැමිණ ඇති බව. ඒ වගේම තියෙනවා ජනතා සේවයේ තේරුම් ගත්ත අය පාර්ලිමේන්තුවට යැවීම ජනතා යුතුකමක්. රාජ්‍යමති ශහන් සේමසිංහයි මේ කියන්නේ. ජනතා සේවයට සුදුසු අය කවුද, ජනතා නියෝජිතයෝ විය යුතු අය කවුද කියන එක අප විශ්වාස කරනවා. ජනතාව දැනටමත් තේරුම් බේරුම් ගෙන ඇති තීරණේ කොට ඇති කියලා ඒ අතර කියවෙනවා. අලුතින් පාර්ලිමේන්තුව නියෝජනය කරන්නට දැනෙන ප්‍රමාණයක්, සෑම පක්ෂයක්ම නියෝජනය වෙන ආකාරයට දැනෙන ගණනක් පාර්ලිමේන්තුවට යවන්නට ඕන කියන කාරණාව සමාජය තුළින්ම ස්මතු වී තිබෙන බවක් තමයි පෙනෙන්නට තිබෙන්නේ. ඒ අතරේ අපි දිවයිනේ දකිනවා මෙන්න මෙහෙම සිරස්තලයකුත්. සිරිපා කරුණා කළ අයට හෝටලෙන් දුන් කෑමවල පණුව ආපනශාලාවට සීල් තබයි. සිරිපා කරුණා වේදන බැතිමතුන්ට පණුව සහිතව ඉතාම අපිරිසිදුව ආහාර පිළිගැන්වූ ආපනශාලාවකට සීල් තැබීම පිළිබඳවත් ආපනශාලා පරීක්ෂා කිරීම පිළිබඳවත් අපට මේ ආකාරයෙන් වාර්තා වෙනවා මේ පුවත් වාර්තාවේ. ඒ වගේම තමයි බැතිමතුන් සිරිපා වන්දනාවේ යෙදෙන ආකාරය පිළිබඳවත් ආරක්ෂකංශ සෝදිසියෙන් ඉන්නේ විශේෂයෙන් මත්වෙමින් එන අයව, ඒ වගේම මද්‍රව්‍ය රැගෙන යන අයව වැටලීම සඳහා වැඩපිළිවෙල රැසක් ක්‍රියාත්මක බව වාර්තා කරනවා. මේ අතරේ පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා සිරිපා කරුණාවේදී බොහෝ අවධානය යොමු තිබෙන බව දැනගන්නට ලැබෙනවා. මේ සියල්ල වැටලීම් දක්වා යාමට ඉඩ නොතබා තමන් විසින් තමන්ට වාරණයක් දාගෙන සිරිපා කරුණාවේ බොහොම බැතිමත් වේදෙනවා නම් ඉතාමත්ම වටිනවා නේද කියන එකයි හැඟෙන්නේ. ඒ අතරේ ලංකාදීප පත්තරේ තියෙනවා මෙහෙම වාර්තාවක්. ගණ දෙවියන්ට දෙමූ පඳුරු සල්ලි වලින් සිංහල දෙමළ ආදිවාසී දරුවන්ට පොත්පත්, දුප්පතුන්ට මිනි පෙට්ටි ගන්නත් මා මේ සල්ලි දුන්නා. කෝවිලේ භාරකාර සිරිපාල කියයි. පොළොන්නරුව මඩකල්පුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය කොටලිය ප්‍රදේශයේ පිහිටි ගණදෙවි කෝවිලට රියදුරන් හා ජනතාව දැමූ පඳුරු මුදල් වලින් ආර්ථික දුෂ්කරතා නිසා පාසල් උපකරණ ලබා ගැනීමට නොහැකි වූ සිංහල දෙමළ හා ආදිවාසී පවුල්වල දරුවන් රැසකට මේ විදිහට පොත්පත්, ඒ වගේම අහිංසක අසරණ පවුල්වලට ඔවුන්ගේ මියම්වලදී මිනි පෙට්ටියක් ගන්න සල්ලි නැතුණා, මේවට උදව්පකාර කරපු මිහිපිට දෙවියෙක් පිළිබඳව තමයි මේ වාර්තාව පළ වෙන්නේ ලංකාදීප පුවත්පතේ. මෙහෙම කිව්වහම මතකයට නැගෙනවා ලංකාවේ තියෙන විවිධ පූජනීය ස්ථාන, දවසකට ලක්ෂ ගණනින් කෝටි ගණනින් මුදල් එක්කාසු වෙන පූජනීය ස්ථාන තිබෙනවා. ඒ වගේම තමයි තවත් පූජනීය ස්ථාන තිබෙනවා රටේ. හරියමං ඉන්න හිටින්න තැනක් නැති, වාසස්ථානයක් නැති, ආවාසකයක් නැති පන්සල් තිබෙනවා, වතුර ටිකක් නැති පූජනීය ස්ථාන තිබෙනවා, දානවල හම්බ වෙන්නේ නැති පූජනීය ස්ථාන තිබෙනවා. ඉතින් බෙදා හදාගෙන මේ වගේ ස්ථාන නඩත්තු කරගෙන ඉදිරියට යනවා නම් කොච්චර හොඳද කියන කාරණාව මේ සිරස්තලයේ බැලූ බැල්මට අපට පෙනී යනවා. අපි ඊළඟට අවධානය යොමු කරන්නේ අවසාන වශයෙන් ඇතුල් පිටු අතරින් මෙන්න මේ පුවත් වාර්තාවට. කිසිම කඳවුරකට ගැති නොවීම ජයලත් මනෝරත්නයන්ගේ ජනතා ගෞරවය වැඩිවීමට හේතු වුණා. අතපත්තු කන්දේ ආනන්ද හිමියන්ගේ අනුශාසනාවේ කොටසක් තමයි එලෙස දිවයින පුවත්පතෙන් මුණගැසෙන්නේ. පෙර නොවූ විරු අපූර්ව නිර්මාණ හැකියාව මනෝරත්නයන්ගේ ප්‍රවීණත්වය කියාපෑවා මහාචාර්ය ඉඳුරාකාරේ ධම්මරත්න හිමි. බැසගියා ගුරුතරුව පාලුකර රංග මඩල කියන මෑන් අද දිවයින පුවත්පත සම්පාදනය කරන මේ ලිපියෙහි සඳහන් වෙනවා කාරණා බොහොමයක්. යතර ඉතාමත්ම වැදගත් ඒ ප්‍රධාන හැඳින්වීම සිරස්තලය
කිසිම කඳවුරකට ගැති නොවීම ජයලත් මනෝරත්නයන්ගේ ජනතා ගෞරවය වැඩිවීමට හේතු වුණා කියන කාරණාව කලාකරුවෙකු ලෙස සැබවින්ම මධ්‍යස්ථ තැනක හිඳමින් ජනතාවගේ කලාකරුවෙකු වීමෙන් ඔහු කළ මෙහෙවර පිළිබඳව තමයි මේ පුවත් වාර්තාව තුලිනුත් කියවෙන්නේ. කාටුන් බලන්න, කාටුන් අතරේ තියෙනවා මේ ඉස්සල්ලාම උපුට ගන්නට කාටුනයක්, ඒ තමයි දාස හපුවලානගේ සුවාරිස් කාටුනේ. සංස්ථා සභාපති පඩිය ලක්ෂයට බස්සයි ප්‍රවෘත්තියක්. ඒක කිව්වට පස්සේ මේ සුවාරිස් අහනවා, ඒකට කමක් නෑ සර්, ඔන්න අපට කියන්න එපා රුපියල් 2500කින් කන්න පුරුදු වෙන්න කියලා. සභාපතිලේ පඩිය ලක්ෂයට අඩු කරාට කමන්නේ, අපිට නම් ඕවා කියන්න එන්න එපා 2500ට කන්න කියලා බාන්දුල ගුණවර්ධන මහත්තයාට මතක් කර දීමක් කරනවා. ඊළඟට අපි බලමු මරසිපාල MD වීරරත්නගේ ඒතර පඩි ප්‍රශ්නෙම තමයි රාජායතන සභාපති වැටුප ලක්ෂයට බස්සනවලු. අපොයි පඩි අරන් ගෙදර යන්න තමයි බැරි වෙන්නේ. ලක්ෂයට අඩු කරාම එහෙම බැරි වෙනවා කියනවා. හැබැයි ඒ වුණාට ඒ රස්සාව බලාපොරොත්තු වෙන කෙනෙක් ඉන්නවා ඒ ගානට උනත් කමක් නැහැ කියලා. ඒතුමා තලංගේ දැක්කද අපේ ගෝටාගේ වැඩ සංස්ථා සභාපති වැටුප ලක්ෂයට බස්සයි. මට පඩි එපා සර්, සංස්ථාවක සභාපතිකමක් අරන් දෙන්නකෝ. උඹ එතකොට කන්නේ බොන්නේ නැද්ද මිනිහෝ? හිනාවක් දාලා කියනවා, ඒකට ඉතින් සර් දන්නවනේ පඩි ගන්න මොනේ නැහනේ, කන්න බොන්නේ කරගන්න පඩි ගන්න මොනේ නැහනේ, වෙන වෙන විදි තියනවනේ කියන එක තමයි මේ කියන්නේ. හැබැයි ඉතින් ඒ වෙන වෙන විදි වලටත් ඉදිරියේදී මොන මොන දේවල් වෙයිද කියන එක අපි බලන් ඉන්නේ. ඊට පස්සේ හසන්ත විජේනායකගේ හුරේරා සංස්ථා මණ්ඩල අධ්‍යක්ෂ තනතුරු වලට රැප් ගායකයෝ පත් කරලා සුභාවිත ගායකයොන්ට රියදුරු කොන්දොස්තරලාගේම පිහිටයි කියලා හුරේරා කියනකොට, මේ රැප් ගායකයෝ ගැන කිව්වහම අද ජනරාණි කතා කරන්නේ එවැනි ශිල්පියෙක් එක්කම තමයි. ඉරාජ් අයියා ඔවුලංගේ සංචාරකයෝ පිළිගන්න අඳින්නේ ඔසරියද ගෞමද? එතුමාට අධ්‍යක්ෂ දුරයක් ලැබුණා කියලා කියනවනේ. ඒ විතරක් නෙමෙයි, බාති සන්තුෂ් ශිල්පීන් දෙන්නටත් එක්කම ඔය ගැනයි කතාව. හසන්ත විජේනායකගේ තව කාටුනයක්, මෙන්න සාමාන්‍ය තත්ත්වය, කුදලගෙන යන හැටි පොලිසියෙන් ඇවිල්ලා, මෙන්න දෝලාවේ තියාගෙන යන හැටි VIP ගහලා තියෙන කෙනෙක්ව පොලිසියෙන් දෝලාවේ තියාගෙන කරේ තියාගෙන යන හැටි පේනවා. මේ රංජන් රාමනායක මහත්තයාගේ සිද්ධියත් එක්ක තමයි අරුණ පුවත්පතේ ඒ කාටුනේ නිර්මාණය වෙන්නේ. ඊළඟට රංජන්ගේ පක්ෂ සමාජිකත්වයේ తాවකාලිකව අත්හිටුවයි කියලා නායකතුමා අත හොද ගන්නවා වැඩේ කරලා, එතුමාව එළියට දාලා රංජන් රාමනායක මහත්තයව. සෙල්ෆි ගහන්න එන්නේ නැද්ද කියලා එතුමා අහනවා. ඉබ්බදියේ දෙම්ම වගේ මා දැන් නිදහස් කියලා කියවනේ සමාජිකත්වයේ අතටෙව්වම එහෙම කියලා ඉබ්බෙක් විදියට ඇවිල්ලා රංජන් රාමනායක මහත්තයව ලුව දාලා ඇහුවට අලි ටික හෝගාලා හුරේ දුවනවා. පන්කචරු වින්දගේ සරදම් තවත් අය ඉන්නවලු සමාජිකත්වයේ අත්තිටුවන්න කියලා වජිර කියනවා. ඒ වජිර ගැන සහතික දීපු අයද කියලා සරදම් අහනවා. අපි අවසන් කරනවා මේ කාටුනෙන්, Facebook කාටුනෙන්. හිටපු ජනාධිපති මෛත්‍රී කියනවා පාර්ලිමේන්තුවේ බලයක් නැතුව ජනාධිපතිවරයාට වැඩ කරන්න බෑ කියලා. අම්මෝ, ඒ කාලේ බලේ තිබ්බනම් මේ රට තවුතිසාවක්. 70 වසරක කාලය ඇතුළත හරියට වැඩේ සිද්ධ වුණා නම් මේ රට එහෙම වෙන්න තිබුණා කියලා ගොඩක් දෙනෙක් කොහොමටත් කියනවා. අපි එහෙමනම් යලි හමු වෙමු හෙටත් උදෑසන සියත පත්‍රයෙන්. ජයග්‍රහී සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.